එළමෙන 21 වනදා තෙක් සංචරණ සීමා දැඩි කිරීමට සෞඛ්‍යංශ කටයුතු කළත් ඇතැම් පුද්ගලින් එම සංචරණ සීමා කඩ කරමින් කටයුතු කරන ආකාරයක් දක්නට ලැබෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරමින් ජනතාව මෙලෙස ක්‍රියා කිරීමත් සමග ඉදිරි සති දෙකක කාලය තුළ කොවිඩ් රෝගීන් වැඩි වශයෙන් වාර්තා විය හැකි බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ. මම හිතනවා මේ වෙනකොටත් මාධ්‍යයන්ගේ පේනෙනවා විවිධ ප්‍රදේශවල ජනතාව මේ පහුගිය සති අන්තයේ හැසිරුණු ආකාරය පිළිබඳව ප්‍රචාරය වෙනවා. මේවා දැකලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හැටියටත් අපි ඉතාමත් කනගාටුවටපත් වෙනවා. සමහර විට මේක මේ සුළු පිරිසක් වෙන්න පුළුවන් කණ්ඩායමක් පමණ වෙන්න පුළුවන්. නමුත් මේ දින ආදර්ශයේ හරහා මම හිතනවා ඉදිරියේදී සමහර විට වැඩි දෙනෙක් නොසැලකිලිමත් ලෙස හැසිරෙන්න කටයුතු කළොත් අපිට තත්වය නැවතත් බරපතල තත්වයකට හැරීමට ඉඩ තියෙනවා. මේ වැනි ක්‍රියාවලියන් හරහා එන ප්‍රතිඵල සාමාන්‍යයෙන් අපි කියලා තියෙනවා බීජ ඖෂධ සම දෙකක් පමණ ගත වෙලයි අපි දකින්නේ. අන්න ඒ නිසා මේ ගිහින් ආවට පස්සේ හිතනවා නම් තවමත් ලෙඩු අඩු වෙනවා, තවමත් මිය යන සංඛ්‍යාව අඩු වෙනවා කියලා. මේකේ සැබෑ ප්‍රතිඵල දකිනකොට අපි පරක් මෙම සත්‍යන්තයේ පවතින දීර්ඝ නිවාඩුව හේතුවෙන් විවිධ පිරිසිතින් තම නිවසේ සිටින දුවා දරුවන්ද සමග විවිධ ප්‍රදේශවල සංචාරය කරන බවට අපිට තොරතුරු ලැබී තිබෙනවා. මෙවැනි සංචාරය කිරීම වලින් විවිධ ස්ථානවල මහ ජනතාව එක් රැස් වන ස්ථානවල ගැවසීම් තුළින් මෙම වසංගත රෝගී තත්ත්වය පාලනය කර ගැනීමට දරන උත්සාහය තවදුරටත් ව්‍යර්ථ විය හැකි. දින 165කට පසු මෙරට දෛනික අඩුම කොවිඩ් මරණ ඊයේ වාර්තා වුණා. ඒ මරණ 12ක් ලෙසයි. අදාළ මරණ සියල්ල පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මියගිය පුද්ගලින් අතරට වයස අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලින් 3 දෙනෙක් හා වයස අවුරුදු 60ට වඩා වැඩි පුද්ගලින් 9 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13484 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසයේ ආසාදනය වූ නව රෝගීන් 578 දෙනෙකු ඊයේ වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 531648ක් ලෙසයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.